දොළොස්වන පරිච්ඡේදය මාතෘකාව බාධාවන් සමග ගනුදෙනු කිරීම දෙක මුළුමනින්ම නිසල්මන් වූ මනසකින් හා කයකින් යුත් ඔබ ඊතා සංසුන් ලෙස භාවනාවේ යෙදී සිටී ඇතුළුවන හා පිටවන හුස්මේ රිද්මයට අනුව ඔබද ඒ සමගම සංසුන්ව ශාන්තව සතිමත්ව සෙමෙන් පාවී යනු ඇත සියලු දෙයක්ම පරිපූර්ණව ඇත එවිටම සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ කිසිවක් එවිටම සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ කිසිවක් ඔබගේ මනස මත පතිත වේ අයිස්ක්‍රීම් එකක් මට ලැබෙනවා නම් කොපමණ අගේද මෙය පැහැදිලිවම බාධාවකි ඔබ කල යුත්තේ මේ නොවේ මේ දකින්න ඔබ නැවතත් ඇතුළු වී පිට වී නොකඩවා ගලා යන හුස්ම වෙත ඔබගේ අවධානය රැගිනි ඇත්තටම මම ගෑස් බිල ගෙව්වද යනුවෙන් තවත් බාධාවක් සිතේ මතුවනු ඇත එයද දකින්න ඔබ නැවතත් හුස්ම කරා ආපසු පැමිණි හුස්ම ඇතුළු වීම පිටවීම දැන් පෙන්වන අලුත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිය බලන්න අඟහරුවාද රැයට යනවා අඟහරුවාද බෑ බදාදට කරන්න දේවල් ගොඩක් තියෙනවා බ්‍රහස්පතින්ද වඩාත් සුදුසුයි ඒ තවත් බාධාවකි එක බාධාවකින් ඔබගේ අවධානය ඉවත් කරගෙන හුස්ම වෙත ගෙන යන්නට වෙර දරන සෑම මොහොතකම අවසානයක් නැති අභ්‍යන්තරයෙන් නැගෙන හඬ නොඑක් මාධ්‍යයේදී පවසමින් බාධාවන් වැලක් ජනිත කරයි කොපමණ හිරිහැරයක්ද මෙහි ඇති මූලික සත්‍ය මෙම බාධාවන්ය ප්‍රධානම කරුණ මෙම බාධාවන් සමග ගනුදෙනු කිරීමට ඉගෙන ගැනීමයි ඒවාට හසු නොවි ඒවා දැකීමට ගැනීමයි අප මෙහිදී කරන්නේ එයයි අප මෙහි සිටින්නේ එලෙස කිරීම සඳහාය සහතිකවම මෙම මානසික අයාලේ යෑම අමහිරි දෙකි නමුත් මෙය සිතක ඊතා සාමාන්‍ය හැසිරීමකි එය සතුරෙකු ලෙස නොදකින්න ඒ ඊතාම සරල වූ යථාර්ථයයි ඔබට යම් දෙයක් වෙනස් කිරීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන් කළ යුතු වන්නේ එහි නියම ස්වභාවය දැක ගැනීමයි ඔබ පළමුවන වතාවට වාඩි වී සිත එකඟ කර ගැනීමට සූදානම් වන විට සිතෙහි කාර්ය බහුල බව ඔබට පුදුමයක් වනු ඇත එය පණිමින් ප්‍රලාප දුරවයි ඒ පැත්තට මේ පැත්තට දුවයි නොකඩවාම තමා පසුපසම ලුහු බඳී එය සිතයි එය දොඩමළුවේ දවල් සිහින දකි මේවා ගැන සිත කරදර කර නොගන්න එය ස්වභාවිකය ඔබගේ මනස භාවනා අරමුණෙන් පිට යන විට එම බාධාව සිහියෙන් දකින්න විපස්සනා භාවනාවේදී බාධාව යනුවෙන් හඳුන්වන්නේ අවධානය හුස්මෙන් ඉවතට යොමු කරන සිතිවිලිය. එය ඔබගේ භාවනාව සඳහා ප්‍රධාන භූමිකාවක් මතු කරයි. එනම් භාවනා අරමුණින් ඔබගේ අවධානය අන්නතකට යොමු කරන කුමන හෝ මානසික තත්වයක් පැමිණි විට අවධානය මදකට එම බාධාවේ වෙත යොමු කරන්න. තාවකාලිකව එම බාධකය ඔබගේ භාවනා අරමුණු කරගන්න. තාවකාලිකව යන්න ඉතාමත් වැදගත් බව සලකන්න. ගමන අතරමඟදී අශ්වයා මාරු කරන්න කියා අපි නොකියමු. සෑම තප්පර 3කට වතාවක්ම අලුත් භාවනා අරමුණක් ඇති කරගන්න කියා අපි නොකියමු. සෑම විටම හුස්ම ඔබගේ මූලික කේන්ද්‍රයේ වී පවතී. බාධාවක සුවිශේෂී ලක්ෂණයක් දැකීමට හැකි පමණ කාලයක් පමණක් ඒට අවධානය ලබා දෙන්න. එය කුමක්ද? කොපමණ බලසම්පන්නද? එය කොතරම් කාලයක් පවතීද? වචනයෙන් තොරව මෙම ප්‍රශ්නවලට ඔබ පිළිතුරු සැපයූ වහාම ඔබගේ විමසීම හමාර කර හුස්ම වෙත අවධානය ආපසු ගෙන එන්න. මෙහිදීද වචනයෙන් තොර යන්න වැදගත් බව සැලකිල්ලට ගන්න. මෙය තවත් මානසික අල්ලාප සල්ලාපයකට ආරාධනාවක් නොවේ. එය සිතීමට ඔබව යොමු කරයි. සිතීමෙන් ඔබ විවතරගෙන සංකල්පවලින් හා වචනයෙන් තොර ඍජු අත්දැකීමක් වන හුස්ම වෙතට යොමු කිරීමට අපට අවශ්‍යයි. මෙම ප්‍රශ්න නිර්මාණය කර තිබෙන්නේ තව තවත් ඔබව බාධාවල හිර කරන්නට නොව ඒවායින් ඔබව මුදාගෙන ඒවායේ නියම ස්වභාවය දැකීමට සැලැස්වීම සඳහාය. බාධාව කෙරෙහි ඔබගේ සිත යොමු කර එක පියවරකින් ඔබට ඒ එළවා දැමීමට උපකාරී වීමටයි. ගැටලුව මෙයයි.
බාධාවක් හෝ වෙනත් මානසික තත්වයක් මුලින්ම හටගන්නේ යටිසිතෙහිය. එය උඩුසිත කරා පැමිණීමට මොහොතක් ගත වෙයි. ඒ ඊතා කෙටි කාලාන්තරයක් වුවද අල්ලා ගැනීමක් ඇතිවීමට එය ප්‍රමාණවත් බැවින් එය ඊතා වැදගත්ය. අල්ලා ගැනීම ෂණයකින් සිදුවන අතර එයද ප්‍රථමයෙන් හටගන්නේ යටිසිතෙහිය. එම නිසා එය අපට තේරුම් ගත හැකි උඩු සිතට ළඟාවන විටද අපය තුල සිරවි හමාරය. ඒ දෙස බලන අතර එය තුල තව තවත් සිරවි එම ක්‍රියාවලිය දිගටම රැගෙන යාම ඉතා ස්වභාවික සිද්ධියකි. මේ වන විට අප සිතිවිලි දෙස පූර්ණ අවධානයෙන් බලනවා වෙනුවට එය සිතන බව සහතිකය. මේ සියලුම දේ ෂණයකින් සිදුවේ. එය අපහට ගැටලුවක් ඉදිරිපත් කරයි. බාධාව ගැන දැනගන්නා විටත් අපේට හිරවි අවසානය. එය කුමක්ද? එය කොපමණ බලවත්ද? හා එය කොපමණ කාලයක් පවතීද යන ප්‍රශ්න තුන මෙම රෝගය සඳහා ඥානාන්විත ප්‍රතිකාරයකි. මෙම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා බාධාව කෙබඳු එකක්දැයි අවබෝධ කරගත යුතුව ඇත. එසේ කිරීමට නම් අපයින් මානසිකව දුරස් වී ඉන් වෙන් වී ඒ දෙස බාහිරව බැලිය යුතුයි. විමර්ශනය කරන වස්තුවක් ලෙස එය දැකීමට නම් සිතිවිල්ලක් සිතීම හා හැඟීමක් දැනීම නතර කළ යුතුයි. මෙම ක්‍රියාවලියම නොපැටලුණු උපේක්ෂා සහගත එළැඹි සිහියෙන් සිටීමේ අභ්‍යාසයකි. එවිට බාධාවේ බන්ධනයෙන් මිදෙන සිහිය මූලික අරමුණ වෙත පහසුවෙන් සංක්‍රමණය වන අතර අවධානය හුස්ම වෙත ආපසු යොමු වේ. පටන් ගැනීමේදී ඔබට සමහර විට වචන යොදා ගැනීමෙන් මේ පුරුදු වන්නට සිදුවිය හැක. වචනයෙන් ප්‍රශ්න අසන ඔබ පිළිතුරුද වාචිකවම සපයයි. කෙසේ වුවද කෙටි කාලයකදීම වචන අත්හැරීමට ඔබට හැකි වේ. පුරුදු පුහුණු වූ විට ඔබ බාධාවද බාධාවේ ස්වභාවයද දකිමින් හුස්ම වෙත ආපසු පැමිණේ. මේ ඊතා කඩිනම් වූ සංකල්පවලින් තොර ක්‍රියාවලියකි. මෙම බාධාව ශබ්දයක් දැනීමක් හැඟීමක් මනංකල්පිතයක් වැනි ඕනෑම දෙයක් වීමට පිළිවන. එය කුමක් වුවද යටපත් කිරීමට උත්සාහ නොකරන්න. ඔබගේ සිතෙන් එය පිටමං කිරීමටද වෙර නොදරන්න. එවැනි දෙයක් කිරීමට අවශ්‍ය නැත. පූර්ණ අවධානයෙන් යුක්තව හුදෙක්ම එය නිරීක්ෂණය කරන්න. වචනයෙන් තොරව බාධාව නිරීක්ෂණය කරන විට එය විසින්ම ඉවත්ව යනු ඇත. එවිට ඔබගේ අවධානය හුස්ම වෙත ගලා යන බව ඔබ දැනගන්නවා ඇත. සිත වෙනතක යාම පිළිබඳව ඔබටම දුස්පවරා නොගන්න. බාධාවන් නැතිවීම ස්වභාවිකයි. ඒවා ඇතිවී නැතිවී යනු ඇත. මුනිවරයන්ගේ උපදෙස්ද නොතකා ඔබ ඔබවම එලා දකිනු ඇත. ඒද ස්වභාවික සිදුවීමකි. එම දුස්පවරීමද තවත් බාධාවක් සේදක ඔබගේ හුස්ම වෙත හැරී එන්න. පහත දැක්කෙන සිතුවීම් ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න. හුස්ම ගැනීම, බාධාකාරී සිතුවිලි පැන නැගීම, බාධාකාරී සිතුවිලි තුලින් ඉච්ඡාබංගත්වය හට ගැනීම, බාධාවන් ඇතිවීම පිළිබඳව ඔබටම දුස්පවරා ගැනීම, එම දුස්පවරීම ඔබ විසින් සංක්‍රමණය කර ගැනීම, ඔබ හුස්ම විත නැවත හැරී ඒම සහ හුස්ම ගැනීම. හුස්ම ගැනීම නිවැරදි අයුරින් සිදු කරන විට මේ ඊතා ස්වභාවික වූද පහසුවෙන් ගලා යන්නා වූද චක්‍රයකි. ඉවසීම ඔබගේ උපායයි. ඉහත සඳහන් කළ බාධාවන් නිරීක්ෂණය කිරීමට ඔබ ඉගෙනගත් විට මේ සෑම දෙයක්ම පහසු කාර්යයක් වෙයි. ඔබ බාධාවන් අතුරින් ලිස්සා යන අතර ඔබගේ අවධානය හුස්ම වෙත පහසුවෙන් යොමු වේ. එසේම එම බාධාවම මොහොතකින් යලිත් පැන නැගීමට ඉඩ තිබෙන බව සැබෑවකි. එසේ සිදු වූ විට සිහියෙන් එදෙස බලන්න. ඔබ කාලයක් තිස්සේ පවතින සිතිවිලි රටාවක් මෙසේ නිරීක්ෂණය කරයි නම් බාධා පැමිණීම හා ජය ගැනීමට වසර ගණනාවක් වුද ගත විය හැක. කලබල නොවන්න. මෙයද ස්වභාවික සිද්ධියකි. හුදෙක්ම බාධාව දැකගෙන හුස්ම වෙත හැරී එන්න. මෙම බාධාකාරී සිතිවිලි සමග සටන් නොකරන්න. ඒ නිෂ්ඵල කාර්යකි. ඒක විරෝධය දැක්වීම සඳහා ඔබ යොදවන සෑම ශක්තියක්ම උපයෝගී කරගෙන එම සිතිවිලි ධාරාව වඩාත් ශක්තිමත් වෙයි.
එබැවින් ඒවා සිතින් ඉවතට තල්ලු කරන්නට උත්සාහම දරන්න. එය කිසි දිනක ජයග්‍රහණය කළ නොහැකි සටනකි. සිහියෙන් එය දකින විට එය විසින්ම ඉවත්ව යනවද? මෙය පුදුමයක් වුවද ගැඹුරු අවධානය යොදන තරමටම ඒවා දුර්වල වේ. දිගු කාලයක් නිතරම ඒවා දෙස බලා සිටින විට ඒවා සදහටම ඉවත්ව යනවද? ඒවා සමග යුද වදින විට ඒවාට වඩාත් ශක්තියක් ලැබේ. ගැටීමෙන් තොරව ඒවා දකින විට ඒවා මැකී යනවද? පුපුරන ද්‍රව්‍ය විශේෂඥයෙකු බෝම්බයක් නිෂ්ක්‍රීය කරන ආකාරයෙන්ම සිහිය බාධාවන් නිරායුද කරයි. දුර්වල බාධාවන් එක බැල්මකින්ම නිරායුද වෙයි. එළැඹි සිහියේ ආලෝකය වැටෙන විට ඒවා නැවත නොඑන්නටම වාෂ්ප වී යයි. බන්ධනවලින් මිදීමට නම් ඉතා ගැඹුරින් මුල් බැස තිබෙන සිතිවිලි රටාවන් සඳහා දීර්ඝ කාලයක් නිරන්තරයෙන් සිහිය පවත්වා ගැනීමට අවශ්‍යයි. බාධාවක් සත්‍ය වශයෙන්ම කඩදාසියෙන් තැනූ දිවියෙක් වැනි තමාගේම බලයක් ඔවුන් සතුව නැත. නිතරම ආහාර නොදුන් විට ඒවා මිය යයි. ඔබගේ බිය, තරහ හා තණ්හාව ආහාර ලෙස ලබා නොදුන් විට ඒවා විය කියයි. භාවනාවේ වැදගත් මංගය සිහියයි. වගා කර ගැනීමට ඔබ උත්සාහ දරන මූලිකම දේයයි. එබැවින් බාධාවන්ට එරෙහිව සටන් කිරීමට කිසිම හේතුවක් නැත. තීරණාත්මක දේ වන්නේ සිදුවන දේ ගැන සිහියෙන් සිටීම මිස සිදුවන දේ පාලනය කිරීම නොවේ. සිත එකඟ කිරීම එක ආයුධයක් පමණි. පූර්ණ දැනීම හා සසඳන විට එය දෙවන ස්ථානයේ හිමි කරගනී. සිහිය පැත්තෙන් බලන කල බාධාවන් කියා දෙයක් නැත. සිතෙහි නැගෙන සෑම දෙයක්ම සිහිය පිහිටුවා ගැනීමේ අවස්ථාවක් ලෙස දකිනු ලැබේ. හුස්ම ගැනීම අප විසින් පනවාගත් කේන්ද්‍රයක් වන අතර එය අපගේ අවධානයේ ප්‍රධාන අරමුණ ලෙස භාවිතා කෙරේ. බාධාවන් ද්විතීයි අරමුණ ලෙස පාවිච්චි කෙරේ. හුස්ම මෙන්ම ඒවාද යථාර්ථයේ මාංගයන් වෙයි. සිහිය පිහිටුවා ගැනීමට යොදාගන්නා අරමුණු කුමක්ද යන්න එතරම් වැදගත් නොවේ. හුස්ම කෙරෙහි හෝ බාධාවන් කෙරෙහි හෝ සිහියෙන් සිටීම ඔබට කළ හැකි. ඔබගේ මනසේ නිසල බව හා ඒ සමාධිගතව ඇති බව හෝ වැනෙන සිත හා සීසීකට විසිරී ඇති බව ගැන ඔබට සිහියෙන් සිටීමට පුළුවන්. ඒ සියල්ල එළැඹි සිහියෙන් සිටීමයි. හුදෙක්ම එවන් දැනීම පවත්වාගත් විට සිත ඒකාග්‍ර වීමද නිතතින්ම සිටුවේ. බාධාවකින් තොරව සදහටම හුස්ම වෙත සිත තබා ගැනීම භාවනාවේ අරමුණ නොවේ. එය පමණක්ම නිෂ්ඵල අරමුණකි. භාවනාවේ අභිප්‍රාය පූර්ණ වශයෙන් නිශ්චල වූ ශාන්ත වූ සිතක් ඇතිකර ගැනීම නොවේ. ඉතා සුන්දර මානසික ස්වභාවයක් වුවද එය පමණක්ම විමුක්තියට මගෙහිදී නොකරයි. අකණ්ඩව සිහිය පවත්වා ගැනීම භාවනාවේ අරමුණය. සත්‍ය අවබෝධය පහළවන්නේ එළැඹි සිහිය තුළින්ම පමණය. සෑම ප්‍රමාණයකින් හැඩයකින් හා රසයකින් යුත් බාධාවන් මතුවේ. බෞද්ධ ධර්මයට අනුව ඒවා කාණ්ඩවලට ගොනු කර ඇත. එක් කාණ්ඩයක් බාධාවන් හෙවත් නීවරණයන්ුවෙන් හැඳින්වේ. භාවනාවේ අංගයන් වන සිහියට හා චිත්ත සමාධියට අකුල් හෙලන බැවින් එලෙස හැඳින්වේ. එම වචනය ගැන අනතුරු වැළඳවීමක්ද කළ යුතුය. එය ඍණාත්මක අර්ථයක් ගෙන දෙයි. බාධකයන් මුලින් උපුටා දැමිය යුතු මානසික තත්වයන්ය. ඒවා හෙලා දැකීම හෝ යටපත් කිරීම හෝ මගහැරීම කළ යුතුයයි අපි මින් අදහස් නොකරමු. උදාහරණයක් ලෙස තණ්හාව ගනිමු. අකණ්ඩව සිතේ පවතින කුමන ආකාරයේ හෝ තණ්හාවක් දීර්ඝ කාලයක් සිතේ රැඳීමෙන් වැළකීම අපගේ අපේක්ෂාව වේ. ඒවා බැඳීම් හා දුකට හේතු වන බැවිනි. සිතෙහි හටගන්නා විටම එම සිතිවිලි විසිකර දැමීම අපි මින් අදහස් නොකරමු. ඒ රඳවා ගැනීමටද අපට උවමනාවක් නැත. අපේට පැමිණීමට ඉඩදී පිටව යාමටද ඉඩ ප්‍රස්තාව සලසා දෙමු. සිතෙහි ඇති තණ්හාව පූර්ණ අවධානයෙන් නිරීක්ෂණය කරන විට ඒ ගැන විනිශ්චය කරන්නේ නැත. පසෙකට වී එය මතුවන ආකාරය දෙස බලා සිටිමු. පටන් ගැනීමේ සිට අවසානය දක්වා දිවෙන මුළු ක්‍රියාවලියම මෙලෙස නිරීක්ෂණය කරමු. කිසිම අවිරකින් උදව්වක්
අකුල්හෙලීමක් හෝ මැදිහත්වීමක් නොකරමු. එයට අවැසි කාලයක් රැඳී සිටිනේද? ඒ අතර අපට හැකි පමණ එය පිළිබඳව ඉගෙන ගනිමු. තණ්හාව සිදු කරන දේ අපි විමර්ශනය කරමු. එය අපට කරදර කරන ආකාරය හා අන්නයට බරපතල ආකාරය අපි දකිමු. සදහටම නොනියුණු ආශාවකින් හා නිරන්තර අසන්තෘප්තියකින් අපව තබා ගන්නා අයුරු අප දෙක ගනිමු. මෙම අත්දැකීම තුලින් තණ්හාව ජීවත් වීමේ අදක්ෂ ක්‍රමය බව අපි වටහා ගනිමු. මෙම වටහා ගැනීම න්‍යායාත්මක දෙයක් නොවේ. සෑම අකුල්හෙලීමක් සමගම මෙලෙස ගනුදෙනු කළ හැකිවන අතර ඒවා එකින් එක විමසා බලමු. පළමු නීවරණය ආශාව හෙවත් කාමච්ඡන්දය. භාවනා පුහුණුවේදී ලැබෙන සුන්දර අත්දැකීමක් හේතුවෙන් ඔබගේ අවධානය ඉවත ගියායයි සිතමු. එය සාඩම්බර සිතිවිල්ලක් හෝ රසවත් මනංකල්පිතයක් හෝ විය හැකිය. එය මාන්නක්කාර හෙවත් අතිමානී සිතුවිල්ලක් වීමටද පුළුවන්. ආදර හැඟීමක් හෝ භාවනා අත්දැකීමෙන් ඇතිවන කායික ආනන්දජනක දැනීමක් වීමටද ඉඩ ඇත. එය කුමක් වුවද එයින් ජනිතවන්නේ ආශාව පිළිබඳ හැඟීමකි. ඔබ සිතූ දේ ලබා ගැනීමට තිබෙන ආශාව හෝ එම අත්දැකීම දිගු කාලයක් විඳීමේ ආශාවයි. ස්වභාවය කුමක් වුවද ආශාවක් සමග ගනුදෙනු කළ යුතු ආකාරය පහත දැක්වේ. නැගින විටම එම දැනීම සනිටුහන් කරගන්න. ඒ සමගම නැගෙන ආශාව යන මානසික ස්වභාවයෙන් වෙනම දෙයක් බව සනිටුහන් කරගන්න. එම ආශාවේ නියම ස්වરૂපය හෝ මට්ටම දැකගන්න. එය කොපමණ කාලයක් පවතීද හා අවසානයේදී එය ඉවත් වී යෑම සනිටුහන් කරගන්න. ඉන්පසු නැවත අවධානය හුස්ම වෙත යොමු කරන්න. දෙවන නීවරණය ද්වේෂය එවත් ව්‍යාපාද. ඍණාත්මක අත්දැකීමක් ඔබගේ සමාධියට බාධා කළා යයි සිතමු. එය ඔබට වද දෙන සිත් කරදරයක් හෝ බියක් හෝ විය හැකිය. එය වේදනාවකි. වර්ධකාරී හැඟීමක් හෝ මානසික පීඩනයක් හෝ වීමට ඉඩ ඇත. නියම හරය කුමක් වුවද එය මගහැරීම විරෝධය දැක්වීම මගින් ඔබ එය ප්‍රතික්ෂේප කිරීමට හෝ යටපත් කිරීමට වෙළඳන බව ඔබ දැකගනි. මෙහිදීද කලින් ආකාරයටම එය සමග ගනුදෙනු කළ යුතුයි. සංවේදනය හෝ සිතිවිල්ල හටගන්නවා දකින්න. එය සමග පහළවන ප්‍රතික්ෂේප කිරීම දකින්න. සංවේදනයේ තරාතිරම දැකගන්න. එය කොපමණ වේලාවක් රැඳී තිබුණේද හා එය පහව යන අන්දම දෙස බලන්න. පසුව ඔබගේ හුස්ම වෙත හැරී එන්න. තුන්වන නීවරණය අලස බව හෙවත් තීනමිද්ද. නිදි කිරා වැටීමේ සිට සම්පූර්ණ අලස බව දක්වා දිවෙන විවිධ වර්ගයේ හා මට්ටමේ අලස බව ඇතිවිය හැකියි. අප මෙහිදී කතා කරන්නේ මානසික ස්වභාවයක් ගැන මිස ශාරීරික ස්වභාවයක් පිළිබඳව නොවේ. නිදිමත හෝ ශාරීරික වෙහෙස මීට ඉඳුරහම වෙනස් වන අතර බෞද්ධ දර්ශනයට අනුව ඒ ශාරීරික ස්වභාවයක් ලෙස වර්ගීකරණය කරයි. අමහිරි කරුණු මගහැරීම සඳහා සිත භාවිතා කරන ඥානවන්ත ක්‍රමයක් වන මානසික අලස බව ද්වේෂය සමග සමීපව බැඳී ඇත. අලස බව සංවේදීතාවය හා දැනීමේ සියුම් බව මට කිරීමකි. මානසික යාන්ත්‍රණය වසා දැමීමකි. නිදා සිටිනවා මෙන් හඟවන මෙය ආරූඪ කරගත් මෝඩ බවකි. මෙය පැවතීම සිහිය පිහිටුවා ගැනීමට ඍජුවම විරුද්ධ බැවින් මෙය හසුරුවා ගැනීම දුෂ්කර කටයුත්තකි. අලස බව ඍජුවම සිහියෙන් සිටීමේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයයි. කෙසේ වෙතත් මෙම බාධාව සඳහා පිළියමද එළඹ සිහිය ඇතිකර ගැනීමයි. ගනුදෙනු කිරීමද එසේමයි. අලස බව ඇතිවන විට එහි ස්වභාවය තරාතිරම සනිටුහන් කරන්න. ඒ ඇතිවන වෙලාවත් කොපමණ කාලයක් ඒ රැඳී තිබුණාද හා ඒ ඉවත් වෙන්නේ කුමන වේලාවේද යන්න දැනගන්න. මෙහිදී එකම විශේෂත්වය වන්නේ මෙම සංසිද්ධිය කල් වේලා ඇතිව අල්වා ගැනීමයි. එය පිළිසිඳ ගන්නා මොහොතේම දැකගෙන සිහිය නොමසුරුව ගැල්වීම කළ යුතුය ඇත. අලසකම එයට ඉඩ දුන් විට ඔබගේ එළඹ සිහිය ඉක්මවා ශීඝ්‍රයෙන් වර්ධනය වනු ඇත.
ඒ ජයගත් විට ප්‍රතිඵලය වන්නේ ගිලෙන මනස හෝ නිින්ද ඇතිවීමයි. හතරවන නීවරණය කැළඹීම හෙවත් උද්දච්ච කුකුච්ච. කලබලකාරී බව හා කනස්සල්ල මානසික නොසන්සුන්තාව ප්‍රකාශ වීමකි. එක අරමුණක තැම්පත් නොවන මනස දසත විහිදී යයි. එකම ගැටලුව සම්බන්ධව නැවත නැවතත් සිතා බලනු ඇත. මෙහිදී පවා චංචල බව ප්‍රබල අංගයක් වනු ඇත. නිරතුරුවම ඔබම බොදුවන මනස තැම්පත් වීම ප්‍රතික්ෂේප කරයි. මෙවන් ස්වභාවයක් සඳහා පිළියමද මූලික ක්‍රියාපිළිවෙතම යන. නොසන්සුන්තාවය එක්තරා හැඟීමක් විඥාණයට හෙවත් උඩු සිතට මුදා හරි. රසයක් හෝ දැනීමක් ලෙස ඔබ එයට අර්ථ දක්වනු ඇත. කුමන නමකින් හැඳින්වුවද මෙම චංචල හැඟීම හඳුනාගත හැකි ලක්ෂණයක් ලෙස සහතිකවම පවතී. එය සොයා ගන්න. දුටු විට ඒ කොතරම් ප්‍රමාණයකින් පවතීද බලන්න. එහි මතුවීම සනිටුහන් කරගන්න. කොපමණ වේලාවක් එය පවතීද හා ඒ ඉවත්ව යන වේලාව දෙක ගන්න. පසුව ඔබගේ අවධානය හුස්ම වෙත ආපසු රැගෙන ඉන්න. පස්වන නීවරණය සැකය හෙවත් විචිකිච්ඡා. විඥාණය තුල සුවිශේෂී වූ හැඟීමක් සැකයට අයත් වේ. පාලි පාඨ ග්‍රන්ථවල ඒ කදිමට විස්තර කර ඇත. කාන්තාරයක ඇද වැටෙමින් ගමන් කර සලකුණු නොකළ මන්සන්ධියකට අවතීර්ණ වූ මිනිසෙකුට ඇතිවන හැඟීමට එය සමානය. කුමන මාර්ගයේ යා යුතුද? ඒ නිශ්චිතව දැන ගැනීමට ක්‍රමයක් නැත. එම නිසා ඔහු එම මන්සන්ධියේ නැවතී දෙගිඩියාවෙන් යුතුව සිටී. භාවනාවේදී සාමාන්‍යයෙන් අභ්‍යන්තර දෙබසක් ලෙස මෙවැනි ප්‍රශ්න කිරීම ඔබ අත්විඳිනු ඇත. මෙලෙස වාඩි වී මම මේ කුමක් කරම්ද? මෙයින් මට සිදුවන ප්‍රයෝජනයක් තිබේද? ඇත්ත වශයෙන් නම් මේ යහපත් දෙයකි. පොතේ එසේ සඳහන්ව ඇත. නැහැ, ඒ පිස්සු වැඩ. මේ කාලය කා දැමීමක්? නැහැ, මම මේ අත් නොහරිමි. මේ කරන බව මා පැවසූසේම මම ඒ කරන්නට යමි. එසේ නැතුව මා හිතුවක්කාර වීදැයි මම නොදනිමි. මෙවන් නුගුලකට හසු නොවන්න. මේ තවත් බාධාවක් පමණි. සිදුවන දේ පිළිබඳව දැනීමෙන් ඔබව වළක්වන අටියෙන් ඇති කරන දුම් පටලයකි මෙය. මෙම දෙගිඩියාව දනවන තත්ත්වය ලෙස විමසුම් සහගත වීම තුළින් ඉතා සරලව එය හසුරුවාගත හැකිය. ඒ උගුලට හසු නොවන්න. එය මගහැර ඒ දෙස හොඳින් බලන්න. එය කොතරම් ශක්තිමත්දැයි දකින්න. නැගෙන සෑම බාධාවක් සඳහාම ඔබට මෙම රටාව පාවිච්චි කිරීමට පිළිවෙන. ඔබගේ භාවනාවට අකුල් හෙලමින් නැගෙන ඕනෑම චිත්ත ස්වභාවයක් බාධාවක් ලෙස අප සලකන බව මතක තබා ගන්න. මේවා සමහරක් ඉතා ස්වියුම් ස්වභාවයක් දරයි. බාධාවන් විය හැකිදී ඇතුළත් ලැයිස්තුවක් පිළියෙල කිරීම ඔබට ප්‍රයෝජනවත් වීමට පිළිවෙන. අනාරක්ෂිත බව, බිය, කෝපය, මානසික පීඩනය, නොරිස්සන සුළු බව හා ඉච්ඡාබංගත්වය වැනි ඍණාත්මක ස්වභාවයන් ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. අප සාමාන්‍යයෙන් යහපත්සේ සලකන හෝ ගරු කරන කරුණුවලටද අදාළ බැවින් ආශාව සහ තෘෂ්ණාව දැක ගැනීම තරමක් අපහසු වනු ඇත. පරිපූර්ණත්වයට පත්වීමේ ආශාව ඔබට අත්දකින්නට ලැබෙනු ඇත. විශාල යහපතක් කිරීමේ තෘෂ්ණාව ඔබට දැනෙනු ඇත. භාවනාවේදී අත්දකින ආනන්ද ජනක ස්වභාවය කෙරෙහිම පවා මහත් ලැබියාවක් ඔබ තුල ගොඩනැගෙනු ඇත. එවන් පරහිතකාමී හැඟීම් වලින් ඈත්වීම තරමක් අසීරු කටයුත්තකි. නමුත් අවසානයේදී එය තවත් තෘෂ්ණාවක් පමණක්මය. එය තෘප්තිකර ආශාවක් හා යථාර්ථයේ මගහරවන කූට උපක්‍රමයකි. මේවායින් වඩාත්ම උපක්‍රමශීලී වන්නේ ඔබගේ භාවනාවට රිංගා ගන්නා ධනාත්මක මානසික ස්වභාවයන්ය. සෑම සත්වයෙකු කෙරෙහිම හටගන්නා කරුණාව, සාමය, ඇතුළාන්ත තෘප්තිය, අනුකම්පා හා දයාව වැනි දේවල් ඔබව මුදවා ගැනීමට අපහසු වන අන්දමට මෙම ස්වභාවයන් රසවත් වේ. ඔබ මිනිසයන්ට ද්‍රෝහී වූවාසේ දැනෙනු ඇත. මෙවන් ස්වභාවයන් ප්‍රතික්ෂේප කර සිත් පිට නැති රොබෝවක් වන්න කියා අපි ඔබට අවවාද නොකරමු. ඒවා තිබෙන ආකාරයටම දකින ලෙස පමණක් පවසමු. ඒවා පැමිණ පහවයයි.
නොකඩවා භාවනාවේ යෙදෙන ඔබට නිරන්තරයෙන්ම මෙවන් ස්වභාවයන් හමුණු වෙත. ඒවාට හසු නොවීම මෙහි උපායයි. හුදෙක්ම ඒවායේ පැමිණීම දැක ගැනීමයි. එය කුමක්ද, කොතරම් බලවත්ද හා කොපමණ කාලයක් රැඳෙයිද යන්න දකින්න. එය හුදෙක්ම ඔබගේ මානසික විශ්වය තුළ ඇති වී නැති වී යන සංදර්ශනයක්ම පමණකි. හුස්ම මෙන්ම මානසික ස්වභාවයන්ද පියවරෙන් පියවර සිදුවේ. සෑම හුස්මක්ම පටන් ගැනීමක්, මැද කොටසක් හා අවසානයකින් යුක්තය. සෑම මානසික ස්වභාවයකමද උපතක්, වර්ධනයක් හා දිරායෑමක් ඇත. මේ අවස්ථාවන් පැහැදිලිව දැකීමට ඔබ උත්සාහ ගත යුතුයි. කෙසේ වෙතත් මේ ලිහිසි පහසු කාර්යයක් නොවේ. සෑම සිතවිල්ලක් හා සංවේදනයක්ම මනසේ අවිඥාන කලාපයේ හෙවත් යටිසිතේ ඉපදී පසුව උඩුසිතට පිවිසෙන අයුරු අප දැනටමත් දැක ඇත්තෙමු. සාමාන්‍යයෙන් අප මේ බව දැනගන්නේ ඒවා සවිඥානයේ මතුවී මද වේලාවක් එහි රැඳුණු පසුවයි. අපගේ බාධාවන් පිළිබඳව අප දැනගන්නේ ඒවායේ බැඳීමෙන් නිදහස් කර ඉවත් වන අවස්ථාවේදී විය හැකියි. මෙපමණ වේලාවක් අප දවල් සීන දකිමින් සිටි බව තේරුම් යන්නේ මෙම මොහොතේදීය. එවිට සිද්ධි දාමේ ඔබ ප්‍රමාද වී ඇති බව ඉතා පැහැදිලි කරුණකි. එය හරියටම පැන යන සිංහයාගේ වල්ගයෙන් අල්ලා ගැනීමට තැක් කිරීමක් වැනි අදක්ෂ උත්සාහයකි. දරුණු මුර්ගයෙක් සමග මුහුණට මුහුණලා හමුවන්නාක් මෙන් අප බාධාවන්ට ඍජුවම මුහුණ දිය යුතුයි. උඩුසිතේ වඩා ගැඹුරු මට්ටමේ සිට නැගී යන අවස්ථාවේදීම ඒවා හඳුනා ගැනීමට අපි ඉවසීමෙන් යුතුව ඉගෙන ගනිමු. මුලින්ම යටිසිතේ හෙවත් අවිඥානයේ හටගන්නා මෙම මානසික තත්ත්වයන් අල්ලා ගැනීමට නම් ඔබගේ එළැඹි සිහිය අවිඥාන කලාපය දක්වා වර්ධනය කරගන්න. මනසේ විඥාන කොටසේ හටගන්නා දේ දකින අන්දමට අවිඥානය දැකිය නොහැකි බැවින් ඒ අසීරු කටයුත්තකි. නමුත් මානසික ස්පර්ශ කිරීමක් මෙන් අපැහැදිලි චලනයක් ලබා ගැනීමට ඔබට ඉගෙන ගැනීමට පුළුවන්. පුහුණුවෙන් දියුණු කරගන්නා මෙම හැකියාව ගැඹුරු සමාධියේ ප්‍රතිඵලයකි. චිත්ත ස්වභාවයන්ගේ හැඟීම්වල වේගය බාල කරන චිත්ත ඒකාග්‍රතාවය යටිසිතේ නැගෙන සෑම දෙයක්ම උඩුසිතට ඒමට පෙර දැන ගැනීමට ඔබට ඉඩ සලසා දෙයි. සිතිවිලි හා සංවේදනා උපදින අන්ධකාර අගාධය දක්වා සිහිය පුළුල් කිරීමට සමාධිය ඔබට උපකාරී වේ. සමාධිය ගැඹුරු වන විට එකිනෙක වෙන්කර හඳුනා ගැනීමට හැකි බුබුලු මෙන් සිතිවිලි හා සංවේදනා සෙමින් නැගී එනු දැක ගැනීමට හැකියාව ඔබට ලැබෙනු ඇත. අවිඥානයේ සිට ඒවා සෙමෙන් බුබුලු නම්වා මතුවියයි. විඥානයේ මදකට නැවතී සිට පසුව ඒවා ඉවතට පාවී යනු ඇත. සිහිය මානසික ස්වභාවයන් සඳහා භාවිතා කිරීම සියුම් ක්‍රියාවලියකි. හැඟීම් හෝ සංවේදනා සම්බන්ධයෙන් මේ විශේෂයෙන් සත්‍ය වේ. එනම් එහි තිබෙනවාට වඩා යමක් එයට එකතු කිරීමයි. වඩා පහසු වන්නේ පවතින ප්‍රමාණයට අඩුවෙන් එයින් කොටසක් අත්දැකීම මිස මුළුමනින්ම අත්දැකීම නොවේ. ඔබ වෙහෙසවන්නේ අඩු හෝ වැඩි නැතිව පවතින දේ ඒ ආකාරයෙන්ම අත්දැකීමටයි. උදාහරණයක් ලෙස පාදයක තිබෙන වේදනාවක් සලකමු. සැබවින්ම එහි තිබෙන්නේ ගලා යන සංවේදනාවකි. නිරතුරුව වෙනස් වෙන එය කිසිම මොහොතක පෙර පැවති මොහොතට සමාන නැත. තැනින් තැනට ගමන් කරන අතර එහි තීව්‍රතාවය අඩු වැඩි වේ. වේදනාවක් ද්‍රව්‍යයක් නොවේ, එය සිදුවීමකි. ඒහා බැඳුණු හෝ සම්බන්ධ කරන කිසිදු සංකල්පයක් තිබිය යුතු නැත. මෙම සිද්ධිය පිළිබඳව නොබිඳුණු නිර්මල දැනීම විසින් එය හුදෙක්ම සරල ගලා යන ශක්ති ධාරාවක් මිස වෙන කිසිවක් නොවන බව අත්දකි. සිතිවිලි නැති විට ප්‍රතික්ෂේප කිරීමක්ද නැත. එය හුදු ශක්තිය පමණකි. භාවනා පුහුණුවේ මුල් අවධියේදීම සංකල්ප නිර්මාණයට පාදක වන
अपगे उपकल्पन पिलिबंदव नैवत वरक सिता बैलीम वाटी अपगे जीवित कालेदी मानसिक संसिद्धी संकल्प अपट अवश्य आकारेट हसुरुवा गेनीम संबंधेन अप बहु दिनेकु पासल कालेदी दक्षकम दक्वा तिबे अपगे रेकियावन एदिनेदा जीविते सार्थक बव प्रीतिमत संबंधता बहु विट संकल्प हसुरुवा गेनीमट अपगे यति दक्षतावेहि प्रतिफलयक् लेस गत हेक केसे वेतत् सिहिये लबवा गेनीमेदी मेम संकल्प निर्माणय तावकालिकव नवत्वन अपि मानसिक संसिद्धींगे शुद्ध स्वभावय देसम अवदानय मुलुमनिम्म योगु करमु संकल्प गोडनगीमट पेर पवतिन मनस अद्दकीमट भावनावेदी अपि प्रयत्न धर्मु नमुत् एवन सिद्धिवीम मिनिस सित विसिन वेदना लेस अर्थ दक्वनु लबई ओबये वेदनाव किया सितई एय संकल्पयकि एय लेबलयकि संवेदनावट तवत् यमक एकतु किरीमकि एय वटा मानसिक रूपयक गोडनंवन ओब वेदनावे पिंतूरयक हा हेडयक दकिनु एत वेदनाव सहित पादये पिंतूरयक सुंदर वर्णयकिन अलंकार कोट तिबेनु ओब दकि මේ ඉතා නිර්මාණශීලී හා විනෝදජනක ක්‍රියාවක් වුවද අපට අවශ්‍ය එය නොවේ මේවා ජීවිතයේ යථාර්ථයට මෝඩු කළ සංකල්පයන්ය බොහෝ විට ඔබට මෙසේ සිතෙනු ඇත මගේ පාදයේ වේදනාවක් ඇත මගේ යනු සංකල්පයකි එය සුද්ධ අත්දැකීමට වැඩිපුර යමක් එකතු කිරීමකි මම යන්න මෙම ක්‍රියාවලියට හඳුන්වා දුන් කල उप यथार्थे हा यथार्थे दक्षिण सिही अतर मानसिक हिडसक निर्माण कराय मा मगे हा मम यन सितिविलिवलट ऋजु दनीम तुल इडक नेत एवा अवस्थावट द्रोहिवन पिडस्तर अतिरेक द्रव्य अन्य मम यन क्रियावलिय तुलट रगनेन ओब वेदनाव बार गनी एय हुदेत्म अवधारणे किरीमकी मम यन මෙහිුමෙන් ඉවත් කළ විට තවදුරටත් වේදනාව වේදනාත්මක නොවේ. එය ඉස්මතු වී යන ශක්ති ධාරාවක් පමණි. එය සුන්දර අත්දැකීමක් වීමට උවද පුළුවන්. මම යන්න ක්‍රමයෙන් එය විසින්ම ඔබගේ අත්දැකීම තුළට කාබදින බව ඔබට හැඟෙයි නම් එය හුදෙක්ම සිහියෙන් දකින්න. වේදනාව සමග එකතු වූ පෞද්ගලික සම්බන්ධතාවය දෙසට පූර්ණ අවධානය යොමු කරන්න. किसी विधा में ही समस्त अधास इतासले नीरस ऊहो आनंदजनक ऊहो वेदना सागत ऊहो सैम संवेदनयक्म नियम स्वरूपेण देखीमट उपट आवश्यक दूषणे नौ नियम स्वभावेन एय पूर्ण वशेन अद्देखीमट उपट ऊमनाय इसे कलह की एकम क्रमया पमनक केत मेहिदी काले इता निरवद्य वियुतुई සංවේදනයක් නැගෙන විටම ඔබගේ අවදිමත් භාවයද ඊට අනුරූපව ක්‍රියා කළ යුතුයි. එය හසු කර ගැනීම මතක් වූ ප්‍රමාද වූ විට ඔබට එහි ආරම්භය මගහැරෙනු ඇත. එය සම්පූර්ණයෙන්ම ඔබට නොලැබේ. සංවේදනයේ ඉවත්ව ගිය පසුවද ඒ මත රැඳී සිටින ඔබ කරන්නේ මතකයක් අල්ලා ගැනීමකි. පහව ගිය සංවේදනයේක මතකයේ සමග රැඳී සිටින ඔබට ඊළඟට පැමිණෙන සංවේදනයේ ඇරඹුම මග හැරෙනු ඇත. ඒ ඊතා සියුම් ඕ මෙහෙමුකි. කිසිම ප්‍රමාදයකින් තොරව දේවල් අහුලා ගනිමින් හා දේවල් අතහැර දමමින් මේ මොහොත හරහා ගමනක යෙදීමට ඔබට සිදු වේ. එයට අවශ්‍ය ඊතා සැහැල්ලු ස්පර්ශ කිරීමකි. ඔබ සංවේදනයේ සමග ඇති කරගන්නා සම්බන්ධතාවය අනාගතයේ හෝ අතීතයේ නොව මේ දැන් පවතින මොහොත විය යුතුයි සංසිද්ධීන් මවා ගැනීමට ප්‍රයත්න දරන හිත ඒ සඳහා ඥානවන්ත ක්‍රම ගණනාවක් ගොඩනගා ගනී සිතට අවකාශය සලසා දුන් විට සෑම සංවේදනයක්ම සිතිවිලි මාලාවකට ආරම්භය සපයයි උදාහරණයක් ලෙස ශබ්දයක් ඇසීම ගනිමු ඔබ භාවනාවේ යෙදෙන අතරතුර අසල කාමරයේ සිටින කිසිවෙකු බඳුනක් බිඳ දැවුවායයි සිතමු එම ශබ්දය ඔබගේ කන වැකුණු සැනින් එම කාමරයේ පින්තූරයක් ඔබ දකි. සමහර විට
කිසිවෙකු යම් දෙයක් බිම හෙලනවා අපවා ඔබ දකින්න ඇත. මෙය ඔබට හුරු පුරුදු පරිසරයක සිදු වුණි නම් එය සිදු කළ පුද්ගලයා මෙන්ම බිම වැටුණු දීසිය පවා දකින ත්‍රිමාණ මනෝමය චිත්‍රපටයක් ඔබ නරඹනු ඇත. මේ මුළු අනුක්‍රමයම ඔබගේ විඥාණයට එවත් උඩු සිතට එය විසින්ම යොමු කරනු ලබයි. අන් සියල්ලම පසෙකට තල්ලු කර දමන එය යටි සිතේ සිට ඉතා පැහැදිලිවම හා දීප්තිමත් උද්දිෂ්ඨ කරා පැමිණේ. ශබ්දයේ ඇසීමේ සංවේදනය වන මුල් සංවේදනයේ සිදු වූයේ කුමක්ද? කලබලයට හසු වූ එය මුළුමනින්ම නැති වී අමතක වී ගොස්ය. අපට යථාර්ථය මගහැරුණි. අප දවල් සිහිනයකට ඇතුළු වී ඇත. තවත් නිදසුනක් සලකමු. ඔබ භාවනාවේ යෙදෙමින් සිටියේදී කතරම් පැහැදිලි නැති හඬක් ඇසුනායයි සිතමු. ඉන්පසු බොහෝ විට මෙවැනි දෙයක් සිදු වෙයි. එය කුමක්ද? එය කලේ කවුද? එය පැමිණියේ කොහෙන්ද? එය අනතුරුදායකද? යනුවෙන් දිගින් දිගටම පිළිතුරු නැති ඔබගේ සිතුවිලි ප්‍රක්ෂේපණයක් සිදු වෙයි. පරිකල්පනය ඉතා දක්ෂ ක්‍රියාවලියකි. ඔබගේ අත්දැකීම් තුළට ඇතුළු වන එය එහි පාලනය අල්ලා ගනී. භාවනාවේදී ශබ්දයක් ඇසෙන විට පූර්ණ අවධානයම එම අත්දැකීමට පමණක් යොමු කරන්න. අපට එය මුලින්ම මගහැරෙන තරමටම සිදුවන දේ ඉතා සරලය. ශබ්ද තරංග එයටම ආවේණික වූ රටාවකින් අපගේ සවනේ වදී. මොළය තුළදී විද්‍යුත් ආවේග බවට පත්වෙන මෙම තරංග ශබ්ද රටාවක් ලෙස විඥාණය මත පතිත වෙයි. එපමණකි. පින්තූර නැත. මනෝමය චිත්‍රපට නැත. සංකල්ප නැත. ප්‍රශ්නාසන අභ්‍යන්තර කතාවක් නැත. ශබ්දයක්ම පමණකි. යථාර්ථයේ සැරසිලි වලින් තොර සරල සුන්දරත්වයකින් යුක්තය. ශබ්දයක් ඇසෙන විට ඇසීමේ ක්‍රියාවලිය ගැන පමණක් සිහියෙන් සිටින්න. එයට අමතර සෑම දෙයක්ම එකතු කරන ලද කතාවකි. එය අතහරින්න. ඔබ අත්දකින සෑම සංවේදනයකටම සෑම හැඟීමකටම හා සෑම අත්දැකීමකටම මෙය පොදු නීතියකි. ඔබගේ අත්දැකීම දෙස සමීපව බලන්න. මනෝ මන්දිර තට්ටුවලට යටින් ඇති නියම දෙය දෙස දකින්න. එහි සරල බව හා සුන්දරත්වය ඔබ මවිත කරනු ඇත. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලියද අනවශ්‍ය දුරකට ගෙන යා හැකිය. වාඩි වී සිහිය එළඹවා ගත යුතු දේ නොසොයන්න. යම් කිසි දෙයක් පැමිණ ඔබගේ අවධානය ඉවතට අදින තෙක් හුස්ම වෙත සිත යොමු කරන්න. එලෙස සිදුවනු දැනෙන විට එය සමග සටන් නොකරන්න. අවධානයට ස්වභාවිකවම බාධාව මත පතිත වන්නට ඉඩහැර එය පළවා හරිනතුරු එසේ පවතින්නට ඉඩහරින්න. පසුව හුස්ම වෙත පැමිණෙන්න. වෙනත් මනෝමය හෝ කායික සංසිද්ධීන් නොසොයන්න. ඒවාට ඔබ වෙත එන්නට ඉඩහරින්න. ඇත්ත වශයෙන්ම ඔබ ඒවා වෙත පාවී යන අවස්ථා එළඹෙනු ඇත. දීර්ඝ පුහුණුවකින් පසුව වුවද සිත බොහෝ වේලාවක් ඉබාගාතේ ගොස් ඇති බව හදිසියෙම ඔබ තේරුම් ගනී. එවන් දෙයින් අධෛර්යයට පත් නොවන්න. අවධානය බිඳී තිබූ කාල සීමාව වටහාගෙන නැවත හුස්ම වෙත පැමිණෙන්න. එවන් අවස්ථාවක ඍණාත්මක ප්‍රතික්‍රියා දැක්වීම කිසිසේත්ම අවශ්‍ය නැත. ඔබගේ අවධානය බිඳී තිබූ බව වටහා ගැනීමම ක්‍රියාකාරී සිහිය උපදවා ගැනීමකි. එය උසස් එළඹි සිහියකින් ක්‍රියා කිරීමකි. සිහිය වර්ධනය වීම සිහියෙන් කරන කාර්යයන් තුලින්ම සිදුවේ. එය හරියට මාංශ පේශීන් සඳහා කරන ව්‍යායාමයක් වැනි. සෑම වාරයකදීම සුළුවෙන් හෝ එය වැඩි දියුණු වේ. ඔබ ඒ තරමක් දුරට හෝ ශක්තිමත් කරයි. එම අවදිමත් බව දැනීම එළඹි සිහිය වැඩි දියුණු වී ඇති බව කියා පාන්නකි. ඔබ ජයගෙන ඇති බව එහි තේරුමයි. පසුතැවීමකින් තොරව ආපසු හුස්ම වෙත පැමිණෙන්න. කෙසේ වෙතත් පසුතැවීම ආරෝපිත සංවේදනයක් බැවින් එහි පැමිණීම නොවැළැක්විය හැකියි. එය තවත් පුරුද්දකි. අධෛර්යයට පත්වීමක්, ઈચ્છාබංගත්වයක් හෝ සොයම් හෙලා දැකීමක් දැනුණු විට එය පූර්ණ අවධානයෙන් යුතුව දකින්න. එය තවත් බාධාවකි. අවධානය යොමු කළ විට එය ඉවත්ව යන අන්දම දැක නැවත හුස්ම කරා පැමිණෙන්න.
මොහතකට පෙර අප පිරික්සූ නීති සෑම මානසික ස්වභාවයක් සඳහාම පාවිච්චි කර හැකි මෙන්ම පාවිච්චි කළ යුතුයි. මේ අනුකම්පා විරහිත නියෝගයක් බව ඔබට සිතෙනු ඇත. ජීවිතයටම බාර ගන්නා දුෂ්කරම කාර්ය මෙය වෙයි. ඔබගේ අධ්‍යක්ීමේ සමහර අංශයන් සඳහා පාවිච්චි කිරීමට කැමැත්තක් හා සමහර අංශයන් සඳහා පාවිච්චි කිරීමට අකමැත්තක් ඔබ තුල හටගනු ඇත. භාවනාවද තරමක් දුරට මානසික අම්ලයක් වැනි එය තුලට දමන සෑම දෙයක්ම ටිකෙන් ටික විනාශ වී යයි. මනුෂ්‍යයන් වන අපි අසාමාන්‍ය ගති පැවතුම් ඇති අය වෙමු. සමහර විෂ වර්ගයන්ගේ රසයට ඇලුම් කරන අපි ඒවා අප මරණයට පත් කරන අවස්ථාවේදී පවා නොකඩවා අනුභව කරමු. අප බන්ධන ඇති කරගෙන තිබෙන සිතිවිලිද විෂමෙනි. සමහර සිතිවිලි මුලින් උදුරා විනාශ කර දැමීමට මහත් උනන්දුවක් දක්වන අපි තවත් සමහරක් සිතිවිලි ආරක්ෂා කර රැකබලා ගනිමු. එය මනුෂ්‍ය ස්වභාවයයි. විපස්සනා භාවනාව ක්‍රීඩාවක් නොවේ. පැහැදිලි දැනීම හෙවත් අවදිමත් බව ආශ්වාදජනක විනෝදාංශයකට වැඩි යමකි. එය ආශාවෙන් හා ද්වේෂයෙන් සැදුණු මඩ ගොහරුවේ එදී සිටින අප ඉවතට ඔසවා රැගෙන යන මාවතයි. ඔබගේ ජීවිතයේ වඩා අසුන්දර පැතිවලට මෙම දැනීම පාවිච්චි කිරීම වඩාත් පහසුය. දැනීමේ උණුසුම් රශ්මි කදම්බයට හසු වී දිය වී යන බිය හා මානසික පීඩනය දකින ඔබට එම ක්‍රියාවලිය නැවතත් සිදු කිරීමට අවශ්‍ය වනු ඇත. ඒවා රිදුම් දෙන අමහිරි චිත්ත ස්වභාවයන්ය. පීඩාකාරී එවන් දේ පළවා හැරීමේ අවශ්‍යතාවය තිබේ. සැබෑ ආදරය, දෙමාපියන්ගේ රැකවරණය හෝ දේශානුරාගය වැනි ඔබ රඳවා ගැනීමට ආශා කරන ස්වභාවයන් සඳහා එම ක්‍රියාවලියම අනුගමනය කිරීම වඩාත් අසීරුය. නමුත් එය අවශ්‍යයි. ඍණාත්මක බැඳීම් හා සමානවම ධනාත්මක බැඳීම්ද ඔබව මඩගොහරුවේ රඳවයි. විහිස දරා විපස්සනා භාවනා පුරුදු කරන ඔබට පහසුවෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමට හැකිවන දුරට මඩෙන් ඉවතට පැමිණිය හැකි. නිර්වාණයට යන මාර්ගයේ විපස්සනා භාවනාව පුහුණු කිරීමයි. මෙම උදාර අරමුණ කරා දුක් මහන්සි වී ළඟා වූවන්ගේ වාර්තා දෙස බැලූ විට ඒ සෑම ප්‍රයත්නයක්ම ඵල දරා ඇති බව පැහැදිලිය. 12 වෙනි පරිච්ඡේදය නිම විය.